තමයි ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍යාංශය කරන්නේ. රටක ආර්ථිකය ඉදිරියට ගෙනියන්න නම් අනිවාර්යයෙන්ම මේ රටේ ස්ථාවර සාමයක් ජාතික ආරක්ෂාව තහවුරු වීමක් වෙන්න ඕනි. ඒ වගේම නීතිය හා සාමය ශක්තිමත්ව පවත්වාගෙන යන්න ඕනි. හොඳ අධිකරණ පද්ධතියක් තියෙන්න ඕනි. ස්වාධීන කාර්යක්ෂම අපක්ෂපාතී ඒ වගේම හොඳ ස්ථාවර දේශපාලන ස්ථාවරත්වයක් වගේම මූල්‍ය ප්‍රතිපත්තියක් ආර්ථික ප්‍රතිපත්තියක් ආයෝජකීන්ට පාරිභෝගිකයින්ට මේ හැම කෙනාටම විශ්වාසය තියන්න පුළුවන් වෙළඳපොළක අවශ්‍යතාවයක් තියෙනවා. එහිදී ඒ වගේම නිදහස් වෙළඳපොළ ක්‍රියාත්මක වීමට භාණ්ඩ හා සේවා ප්‍රවාහනය ඉතාමත්ම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම හොඳ ප්‍රවාහන පද්ධතියක් ඒ වගේම හොඳ සංනිවේදන පද්ධතියක් රටක ආර්ථිකයේ ඉදිරියට ගෙන යන්න ඉතාම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම අද මධ්‍ය ආදායම් රටක් හැටියට අවුරුදු 20ක් එකතන හිර වෙලා ඉන්න රටක් හැටියට අධි ආදායම් කලාපයට පිවිසෙන්න අපිට තියෙන ලොකුම බාධාවක් හැටියට හිරවීමක් හැටියට තියෙන්නේ අපේ ප්‍රවාහන ශේෂ්ත්‍රය. ලංකාවේ අද මේ ප්‍රවාහන ප්‍රශ්නය ගත්තොත් අපට බටහිර රටවල් වලින් තමයි මේ නූතන ප්‍රවාහන මාදිලිය ලැබුණේ. 1860 ගණන් වල දුම්රිය සේවය 1902-03 දී බස් රටය මේ රට ඇවිල්ලා පොදු ප්‍රවාහනය හඳුන්වා දීමක් වුණා. පෞද්ගලික ප්‍රවාහනයේ වර්ධනයක් මෝටර් සයිකලයේ මෝටර් රථය ලැබීමෙන් ලැබුණා. කරු කතානායකතුමනි අපට නිදහස ලැබිලා 1950 දී මේ රටේ ජනගහනය 180කට ආසන්න වෙලා තියෙනකොට මේ රටේ රථවාහන පද්ධතිය තිබුණේ 5000යි. මෝටර් සයිකල් මෝටර් රථ බස් රථ මේ ඔක්කොම එකතු වෙලා තිබුණේ 5000යි. අද මොකක් තත්ත්වය? අද අපගේ ජනගහනය ආසන්න වශයෙන් අවුරුදු 70කට පස්සේ තුන් ගුණයකට ආසන්න වෙලා තියෙනවා. ලක්ෂ 210ක් 220ක් වෙලා තියෙනවා. ඒ වගේම අපගේ වාහන පද්ධතිය ආසන්නෙන් දහස් ගුණයකින් වැඩි වෙලා අද මිලියන 7කටත් වඩා අධික මෝටර රථ ප්‍රමාණයක් අපේ රට තුල සංසරණය වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දැන් මේක නිසා තමයි මේ ප්‍රවාහන තදබදය ඇති වෙලා තියෙන්නේ. අද මහමග ඇති වෙලා තියෙන ප්‍රවාහන තදබදයේ නිසා දවසකට නාස්ති වෙන ධනය ඉන්ධන වලින් ශ්‍රම කාලයෙන් ඇති වෙන ධනය මොරටු විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයන්ට අනුව ආසන්නයෙන් මිලියන 1000ක් දිනකට අපේ රටේ ප්‍රවාහණයට මාර්ග පද්ධතිය දියුණුවට මේ අයවැයෙන් වියදම් කරන ප්‍රමාණයට වඩා ප්‍රාග්ධන වියදමට වඩා වැඩි ප්‍රමාණයක් මේ මහමග තදබදයේ නිසා විනාශ වෙන බව ප්‍රකාශ කරන්න ඕන. ඒත් අපේ ගමන් මග කොයි දෙසටද? අපි දන්නවා මේ රටේ පොදු ප්‍රවාහනයේ 70 දශකයේ 80 දශකයේ ඉතා ශක්තිමත්ව තිබුණා අපේ බස් රථ විශේෂයෙන්ම ශ්‍රී ලංකම සේවය ඒ වගේම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව. මගීන්ගෙන් 80%කට වැඩි ප්‍රමාණයක් භාවිතා කළේ මේ පොදු ප්‍රවාහනය. නමුත් අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා අනුක්‍රමයෙන් මේ රට ඒක පුජ්‍යල ආදායම ඩොලර් 3000 සීමාව ඉක්මවනවත් එක්කම පහළ මැදි ආදායම් රටක් බවට රටපත් වෙනවත් එක්කම අර පෞද්ගලික වාහන ගෙන්වීම ඉතා ශීඝ්‍ර වශයෙන් වැඩි වෙලා අද ඒ පෞද්ගලික වාහන වලින් අද මාර්ගය තෙරපුමකට ලක් වෙලා තමයි මේ මහා මාර්ග තදබදය ඇති වෙලා තියෙන්නේ. මේකට මොකද්ද විසඳුම? අපි 2004 ඉඳන් අධිවේගී මාර්ග සැදීමෙන් මාර්ග පුළුල් කිරීමෙන් මාර්ග කාපට් කිරීමෙන් කොටිම්ම පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීමට නවීකරණය කිරීමට අතිවිශාල ධනස්කන්ධයක් වැය කරලා තියෙනවා. 2005 ඉඳන් 2015 දක්වා අපගේ ජාතික අයවැයේ ප්‍රාග්ධන වියදම් වලින් 142ක් වැය වුණේ මාර්ග ශේෂ්ත්‍රයේ වැඩි දියුණු කිරීම සඳහායි. මේ අයවැයෙන් ආසන්නයෙන් 130ක් පමණ ප්‍රාග්ධන වියදම් වැය කරලා තියෙන්නේ මාර්ග සංරචකය වැඩි දියුණු කිරීම සඳහායි. අධිවේගී මාර්ග පොදු ප්‍රවාහන මාර්ග වැඩි කිරීම සඳහා අපේ දේශපාලඥයින්ටත් වැඩිම ඉල්ලීම ගම් පෙරළිය වේවා සුකිත පුරෝර වේවා වෙනත් ඕනම දෙයක් වේවා වැඩිම ඉල්ලීම එන්නේ මාර්ග පද්ධතිය පුරුල් කර ගැනීමට.
නමුත් මාර්ග පද්ධතිය පුරුල් කර ගැනීමට මෙතරම් අතිවිශාල ධනස්කන්ධයක් ට්‍රිලියන ගානක ධනස්කන්ධයක් වියදම් කළත් අපට හැකියාව ලැබුණේ නැහැ මොකද මාර්ග පද්ධතිය පුරුල් වෙනට වඩා වැඩි ශීඝ්‍රතාවයකින් වාහන පුරුල් වීම නිසා දැන්ටමත් කොළඹ නගර සභා සීමාවේ පමණ මාර්ගවලට යට වෙලා තියෙන ප්‍රමාණය එහි ඉඩම් ප්‍රමාණයෙන් 115 කොළඹ නගර සභා බල ප්‍රදේශයට ඇතුල් වෙන වාහන ප්‍රමාණය පාලනය කිරීමට නම් තදබදයකින් තොරව ඒ සිදුවීමට නම් කියන්නේ ආසන්න වශයෙන් පැයට කිලෝමීටර් 30ක වේගකින්වත් කොළඹ නගර සභා බල ප්‍රදේශයේ වාහනයක් ගමන් කරන්න නම් මේ මාර්ග ප්‍රමාණය ආසන්න වශයෙන් 3 ගුණයක් විය යුතුයි ඒ කරන්න පුළුවන් කමක් දැන් තිබෙන තත්ත්වයේ අර්ථයේ කෙසේවත්ම අපට හැකියාව නැහැ එනිසා අපි වෙනස් උපාය මාර්ගයකට යා යුතුයි කියලා මේ රජය 2015 දී මහා මාර්ග අමාත්‍යාංශය ඒ වගේම ප්‍රවාහන අමාත්‍යාංශය සහ අලුතෙන් ඇති කරපු අපගේ බස්නාහිර මහනගර අමාත්‍යාංශය අපි එකතු වෙලා අලුත් මූලික සැලසුමක් අපි ඇති කරන්න කටයුතු කළා මේ මාර්ග ක්‍රියාදාමය වැඩි දියුණු කිරීම සඳහා එතනදී අපි පළමුවෙන්ම ජෛක ආයතනය ඒ වගේම කොයික ආයතනය ඒ වගේම මොරටු විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන අංශය ඒ වගේම ජාතික ප්‍රවාහන ආයතනවල තිබිච්ච දත්ත සංඛ්‍යාලේඛන සහ අනාගත පුරෝකථනය පිළිබඳව පළවෙනි හැදෑරීම කළා ඊළඟට බස්නාහිර මහනගර සැලැස්මට අනුකූලව අනාගතයේ ගොඩනැගෙන නගර ඒ නගරවල ඇතිවන ජනාවාස ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් මාර්ග සංවර්ධන අධිකාරිය අනාගත සැලසුම් යනාදී මේ සියල්ල අරගත්තාම අපිට පැහැදිලි වුණා තවත් දශක එකහමාරක් ඇතුළත මේ මගී ප්‍රමාණය දෙගුණයක් වෙන තත්ත්වයට පත් වෙනවා ඊට සම්බන්ධ වෙච්ච ප්‍රවාහන උපාය මාර්ගයක් අපි සකස් කරගත යුතුයි කියලා. ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියත් අපේ අමාත්‍යංශයත් එකතු වෙලා දැනට තිබෙන අධිවේගී මාර්ග පද්ධතියට සබදියා මාර්ග පද්ධතියක් අද ඇති කරලා තියෙනවා. විශේෂයෙන්ම ආසියානු සංවර්ධන බැංකුව යටතේ අද නව කැලණිපාල මහරහා වරාය නගරය දක්වා ඉහළින් දිව යන මාර්ගයක් ඉදිවෙමින් තිබෙනවා. ඒ වගේම එම මාර්ගයේ අනාගතයේදී කොටුව බස් නැවතුමත් ඒ වගේම දුම්රිය ස්ථානයත් එක්ක ගොඩනැගෙන ප්‍රධාන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ලබන වසරේ සිට විවෘත වෙනවා. ඊළඟට කැලණිය හරහා උරුගඩවත්තෙන් රාජගිරිය HSBC එක ගාවටත් එතනින් බතරමුල්ල පාර්ලිමේන්තු මන්සන්ධියටත් එතනින් කඩුවැලටත් මේ අධිවේගී මාර්ග පද්ධතිය අපි සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ අමාත්‍යංශය යටතේ බතරමුල්ලේ අති දවැන්ත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් එනම් දුම්රිය බස්රිය සහ පුජ්ජලික වාහන වලට එක විට ගොඩ වෙන්න පුළුවන් ස්ථානයක් ඉදිකිරීම කටයුතු අපි පෞද්ගලික අංශයත් එක්ක දැන් මේ වසරේ ආරම්භ කළා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා වෙනත් ශේෂ්ත්‍රවල වෙනත් පළාත්වල මේ සබෙදියාව ඇති කරන්න. ඒ පේවරක් හැටියට අතිකරු ජනාධිපතිතුමා අතින් මේ 31 වෙනිදා 2015 වැඩ ආරම්භ කරපු 2015 දෙසැම්බර් මාසයේ වැඩ ආරම්භ කරපු ඒ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ මාකුඹුරේ විවෘත වෙනවා. එමගින් කැලණිවැලි දුම්රිය මාර්ගයත් ඒ වගේම 138 හයි ලෙවල් පාරේ බස් රථ මාර්ගයත් ඒ වගේම එතනින් ආරම්භ වෙන අධිවේගී මාර්ග පද්ධතියට ප්‍රවේශයේ ගාල්ල මාතර කෙරවල පිටිය කඩවත බස් රථ මාර්ගයත් එකම බහුවිධ මධ්‍යස්ථානයකින් හැසිරවීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ගරු ප්‍රවාහන ඇමතුමා කටයුතු උදලා තියෙනවා එදිනට නවීන බස් රථ සේවාවක් එම ස්ථානයෙන් ආරම්භ කරන්න. ගරු කතානායකතුමනි මේ රටේ මගී ප්‍රවාහනයේ 99.9%ක්ම දුවන්නේ බස් රථ නෙවෙයි මගීන් ගෙන යන ලොරි චැසිවලට සීට් හයි කරපු වාහන තමයි අපේ රටේ තියෙන්නේ. මේ රටේ නියම මගීන් රැගෙන යන බස් රථ සේවාවක් ඉදිරියේ අවශ්‍යයි. තවදුරටත් මේ බස් රථ ප්‍රමාණය එන්න එන්න වැඩි කිරීමෙන් බස් පර්මිට් දීමෙන් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ රටේ ජනතාවට ගමන් කරන්න පුළුවන් මේ මධ්‍ය ආදායම් රටක ජනතාවට ගමන් කරන්න පුළුවන් පෞද්ගලික මෝටර රථයට ත්‍රී වීල් එකට මෝටර් සයිකලයට ගිහිල්ලා තමන්ගේ ප්‍රවාහන පහසුකම් සලසන්න පුළුවන් අයට තමන්ගේ ආත්මගරුත්වය ඇතුව යන්න පුළුවන් බස් සේවාවක් අපි විසින් දියත් කළ යුතුයි අපේ ප්‍රවාහන මධ්‍යස්ථානය තුල. ඒ අනුව සැලකිය යුතු සංවාදයකින් පස්සේ අපි 2017 දී තීරණය කළා මේ රටට සුදුසු ක්‍රියාදාමය වන්නේ බස් ශීඝ්‍රගාමී සේවාවක් ඒ කියන්නේ බස් රැපිඩ් ට්‍රාන්සිට් සිස්ටම් එකක් ඇති කිරීමත් ඒ වගේම සහැල්ලු දුම්රිය පද්ධති සේවාවක් ඇති කිරීමත් කියන එක අපි තීරණය කළා ගරු කතානායකතුමනි. ඒ අනුව අපි ඒ සඳහා මූලික වැඩ කටයුතු ආරම්භ කළා විශේෂයෙන්ම බස්
ප්‍රවාහන සේවාව වැඩි දියුණු කර ගැනීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයත් එක්ක අපි පියවර ගණනාවක් ගත්ත ගරු ඇමතුමාට මගේ ස්තුතිය පිරිනමනවා. ඒ සඳහා ගරු නිමල් සිරිපාල් සිල්වා ඇමතුමා ඉතාම සහයෝගයෙන් මේ කටයුතු අපි දියත් කළා. එහි පළවෙනි පියවර හැටියට අපි කොයික ආයතනයත් එක්ක අධ්‍යයනයක් කළා. බස් ප්‍රමුඛතා මන්තිරු අඳුන්ලා දුන්නා කිලෝමීටර් 40කට. එහි කිසියම් සාර්ථකත්වයක් ගාලුපාරේ අපට ලැබිලා තියෙනවා. මෙහි දිවන පියවර වන්නේ මහජනයාට යන්න පුළුවන් ලෝ ෆ්ලෝ බස් සේවයක්, නියම මගී ප්‍රවාහන බස් සේවයක් මේ මාර්ගවල ගමන් කිරීමයි. මා හිතනවා ප්‍රවාහන අමාත්‍යාංශයේ ඉදිරි පියවර ඉදිරි කාලයේදී තබනවා ඇති. ඒ වගේම ඊළඟට අන්තර්ජාලය මගින් පාලනය වෙන ශීඝ්‍රගාමී බස් සේවාවක අවශ්‍යතාවය අපට දැනෙනවා. දැන් එහි පළවෙනි පියවර අපි තියලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාතේ ප්‍රවාහන අධිකාරියත් එක්ක කතා කළා. එතුමාගේ සම්බන්ධීකරණ ලේකම් එරික් වීරවර්ධන මැතිතුමාගේ මූලිකත්වයෙන් සෙමා ආයතනයේ අනුග්‍රහයෙන් අපි තුන් මාසයක නියම ව්‍යාපෘතියක් මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කළ සහස්ර නමින්. එමගින් අපි උත්සාහ කළේ අන්තර්ජාලය හරහා බස් රථය, බස් රියදුරා, බස් කොන්දොස්තර, බස් අයිතිකරුවා මේ සියලු දෙනාවම එක්තරා නිශ්චිත කාලසටහනකට අනුව පුජ්ජලික ලංගම කියන බස් සේවාවන් දෙකම ඒකමිතික කළා ගමන් කරන්න. ඒකේ අපට අත්දැකීම් ලැබිලා තියෙනවා. ඒ අත්දැකීම් පදනම් කරගෙන ඒ ඉදිරියේදී මුළු රට පුරාම ගමන් කරවීමට අපි බලාපොරොත්තු වෙනවා. මේකට තියෙන ප්‍රධාන බාධාව අපේ ඇමතිවරු දෙපළම දන්නවා. මේකට තියෙන ප්‍රධාන බාධාව තාමත් අපේ මහ බැංකුව විසින් ප්‍රධාන වශයෙන් මේ රටේ ඉලෙක්ට්‍රොනික ගණදෙනු කිරීම සඳහා අවශ්‍ය කරන ඒ පේමන්ට් ප්ලැට්ෆෝම් එක ඇති කර ගැනීමට අපට නොහැකි වීම නිසා තමයි මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ. නැත අද එකම කාඩ් පතකින් ප්‍රවාහන අවශ්‍යතාවත් පාරිභෝගික අවශ්‍යතාවත් ඉෂ්ට කර ගැනීමට හැකියාව ලැබෙනවා. දැන්ටමත් ජංගම දුරකථන සේවාවක් මගින් තමයි ඒ මධ්‍යම පළාතේ ඒ ක්‍රියාවලිය නියම ව්‍යාපෘතිය කෙරුණේ. පිදිරියේ බලාපොරොත්තු වෙන අඩුගානේ ඒ ක්‍රමයටවත් ජංගම දුරකථනයේ එයාගේම සුහුරු දුරකථන ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරලා මේ ප්‍රවාහන ක්‍රියාවලියට අර පේමන්ට් ප්ලැට්ෆෝම් එක ඇති වෙනකන් ගමන් කරන්න. කරු කතානායකතුමනි, මේ රටේ 1860 දී දුම්රිය සේවය ඇති වුණාට පස්සේ ඒ දුම්රිය සේවය ඇති කළේ අවස්ථාවේදී ඒ බටහිර රටවල් වල විශේෂයෙන් එංගලන්තයේ ඒ වාණිජ වැවිලිකරුවන්ගේ ප්‍රයෝජනෙ තකා ඒ අවස්ථාවේදී පවුන් 30,000ක පමණ ගරු ඇමතිතුමා තව විනාඩි දෙකක් දෙන්න පුළුවන්. ඒ අනුව තමයි ඒ දුම්රිය සේවයේ ලාභෝපයන ක්‍රියාදාමයක් හෙට පටන් ගත්තේ. අපි දැන් ආරම්භ කළා තියෙනවා සහැල්ලු දුම්රිය පද්ධති හතරක් ගෙන එන්න. මුලින් මේක හතක් තිබුණා, අපි ඒක හතරක් කළා. විශේෂයෙන්ම දම්පාට මන්තිරුව, ඒ දම් මන්තිරුව මාළඹේ බොරැල්ල සිට කොටුව දක්වා යන්නේ කිලෝමීටර් 15.2ක්. ඒ සඳහා ජපාන ආධාරය ලැබෙනවා. ඒ දැන් අපි අත්සන් කළා තියෙනවා. ඒක 100.1ක පොලියට ලැබෙන එකක්. අවුරුදු 12ක් යනකම් මේ ණය ගෙවන්න අවශ්‍ය නැහැ. අපි බලාපොරොත්තු වෙන අවුරුදු 12 ඇතුළත මේ සහැල්ලු දුම්රිය මම්පෙට ලාභ උපයන තත්වයකට, ඒ නමගේ ණය ගෙවන තත්වයට පත් වෙයි කියලා යනු ඒක මේ රටේ ජනතාවට බදු ගෙවන්න වෙන තත්වයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට රතු මම්පෙත, රාගම කඩවෙත, කොටුව සහ කිරලපණ දක්වා ඇමෙතුමා වේලාවන ආසීමර එනවා. හොඳයි. ඊළඟට කොළ මම්පෙත, මොරටුව පිළියන්දල, නුගේගොඩ, බොරැල්ල කැලණිය දක්වා සහ නිල් මම්පෙත, කොට්ටාව, කොස්වත්ත, අංගොඩ, හුණුපිටිය දක්වා මේ මම්පෙත් වලින් දම් මම්පෙත රජයේ ආධාරයෙන් ජපන් තාක්ෂණයෙන් ජපන් ආධාර ඇතුව ඉදිවෙනවා. එහි වැඩ කටයුතු දැනටමත් අපි ආරම්භ කළ තිබෙනවා. මැයි මාසයේ එහි කටයුතු සියත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එහි වැඩ කටයුතු 2024 දී අවසන් වෙන නියමිතයි. අනිකුත් මම්පෙතවල් තුනම අපි පෞද්ගලිකාංශයේ සහ රජයේ හවුල්කාරීත්වය මත දියත් කරන්න යන්නේ ආර්ථිකයට බරක් නොවන ආකාරයට. මේ සියල්ලේම සක්ෂතා අධ්‍යයනයන් දැන් සැලකිය යුතු ප්‍රමාණයකට අවසන්, පරිසර අධ්‍යයනයන් අවසන්, ඉඩම් අත්පත් කර ගැනීම අවසන්. අපේ අමාත්‍යාංශයේ මෙහිදී කෙරෙන්නේ බාරකාර කටයුත්තක් පමණයි. අනාගතයේදී නව නීති රීති ගෙනල්ලා, නව පනත් ගෙනල්ලා ප්‍රවාහන අමාත්‍යාංශයේ, මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ, එවගේම නාගරික සංවර්ධනය මේ හැම ශේෂ්ත්‍රයකටම අදාළ වෙන විදිහේ නව පරිපාලනයක් එක්ක මේ කටයුතු සිදු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මේ සියලු අමාත්‍යාංශ මා හිතන්නේ පක්ෂපාත ભેදෙන් තොරව ජයගත යුතුම අභියෝගයක් තමයි මහපාරේ ඇති වෙලා තියෙන ප්‍රවාහන අභියෝගය. ඒ ජය ගැනීමට අලුත් ඇමතිතුමාට හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙමි. බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා. Next, Honorable Mahave Senachi Raja, you have 19 minutes. 19 minutes? Yeah. 12 plus 7. You have 12 plus 7, yes. Accrued. Mika Nandri Sabhanar Avargale, Indru
போக்குவரத்து விமானத்துறை முதலான அமைச்சுக்கள் சம்பந்தமான விவாதம் குழுநிலை விவாதம் இடம்பெறுகின்றது.